උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත. මැතිවරණ දිනය අපි කියනකන් ඉන්න මාධ්‍ය දින නියම කරන්න එපා. මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මාධ්‍යට ප්‍රකාශයක්. මැතිවරණයට තරඟ කරන අපේක්ෂකීන්ගේ මනාපංක ඇතුළත් ගැසට් නිවේදනය අද දහවල්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පුල්මුඩේදී අත්අඩංගුවට. කහතිත් පළඟැටියා දකුණට යයි. දඹුල්ලේත් පොහොර ගැටලුව උග්‍ර වෙයි. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. මහමැතිවරණයේ පැවැත්වෙන දිනය පිළිබඳව මාධ්‍ය විසින් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් එලෙස සිදු නොකරන ලෙසට තමන් ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපි සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමැති පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන දිනේ කියලා තමන්ට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා කියලා. මොකද අපි දිනය කිව්වේ අපි ගණන් ගන්නවා කියලා අගෝස්තු 3 වෙනිදා ඉඳලා දින 60ක් නැත්නම් 70ක් ගණන් කරනවා කියලා කිව්වම සමහර අය ගණන් හදලා කියනවා 77ක් ගණන් කරනවා 63ක් ගණන් කරනවා. ඒ අය අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ කරනවා අපි සෙනසුරාදා දිනයක තියෙන නිසා. එතන වැටෙන සෙනසුරාදා දින දෙක 8 සහ 15. අපි යම් විදියකින් ওই දිනයකක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. ඒ ගැන දිනයන් කියන්න යන්න එපා. තා දිනේ තීරණය කිරීමේ රාජකාරිය අපට කරන්න ඉඩ දෙන්න. අනික් කරුණා අපි ඉල්ලන්නේ අපේ අතේ යම් කිසි දෙයක් වුණාම ඒ ගැන විමසන්න අපි. ඒ විමසන් නැතුව ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ කිරීමෙන් විකාශය කිරීමෙන් සමාජ ජාල හරහා ගොසිප් නිවුස් යැවීමෙන් කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය කඩ කරන්නට එපා ජනතාව කෙරෙහි. එය මේ මැතිවරණ ක්‍රමයටම විශාල බාධාවක්. මේ ඡන්ද විමසීම අපට දවස් 60ක් ගත්තත් 70ක් ගත්තත් වෙනදා ඒවට වඩා හුඟක් අමාරුයි. ඉතාම වෙහෙසකරයි. අපි සාකච්ඡා කළා යී තීන්දුවක් ගත්තා තවත් අම්බලංගොඩ තිබ්බා වගේ අනිත් දිස්ත්‍රික් කාර්යාලවල මැතිවරණ නිලධාරීන් මේ සිද්ධිය අත්දකින්නට ඕනේ. එදා නොපැමිණි නිලධාරීන් පැමිණි නිලධාරීන්ගේ සහයෙන් එදා නොපැමිණි නිලධාරීන් දිස්ත්‍රික්වල මේ ආකාරයෙන් පෙරවරු ඡන්ද විමසීම් කීපයක් පවත්වන්න 13 සහ 14 දිනයන්. ඒට අමතරව කොළඹ නගරේ කොළඹ නාගරික කලාපයේ මහනගර සීමාව තුළ 20 සහ 21 දෙදින තුළ මහල් නිවාස ආශ්‍රිතව කොළඹ වතු ආශ්‍රිතව මුදු වෙරළ ආශ්‍රිතව තනි තනිව ඈතින් විශාල ඉඩම්වල විහිටි මන්දිර තියෙන ප්‍රදේශවල විවිධ ඡන්ද විමසීම් තියලා මේ තත්ත්වය අපි කොහොමද කරන්නේ දැනුවත් කරන්නේ කියන එක අපි කරන්නට බලාපොරොත්තු. කමිෂන් සභාව මේ වන විට අංක සහිත ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලාධිපති වෙත යවලා තියෙනවා. ඒකම දේශපාලන පක්ෂ වෙත යවලා තියෙනවා. ඡන්ද විමසීමේ ප්‍රථම අධියර අපි තියලා තියෙනවා. අපට තියෙන්නේ ජුනි 20 වෙනිදා වෙනුවට ඡන්දේ පැවැත්වෙන දිනය ආදේශ කරන එක විතරයි. ඒ කාර්ය මේ සතිය තුල ඉටු කරමු. මේ අතර මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකීන්ගේ මනාප අංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් රාජ්‍ය මුද්‍රණාලාධිපතිනි ගංගාලි ලියනගේ මහත්මියගෙන් අප විමසීමක් කළා. එහිදී ලියනගේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ අද දහවල් 12 පමණ වන විට මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවයි. බලපෑම් වලට යටත් නොවන පාර්ශවයන් සඳහා රජයේ විසින් දූෂිතයන් බවට චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවට මේ මාස 6ක් ගිහිල්ලා ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. තාම තල්ලි නැති වුණත් බොනව නැති වුණත් අඩුතරමේ මුල් ගලක්වත් තියාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද්ද කරන්නේ? අර රටේ ජනතාවගෙන් එල්ල වෙන
නොඑක් විදියේ චෝදනා ඒවට මුහුණ දෙන්න බැරි කමට අද විරුද්ධ පක්ෂයට මඩ ගහමින් විරුද්ධ පක්ෂයට අවලාද නගමින් මැතිවරණ කොමිසමට නොඑක් චෝදනා කරමින් නොඑක් විදියේ මම හිතන්නේ අඩත්‍යයක් තම් කරන්න අද ලෑස්ති වෙලින මම කියනවා මේ ආණ්ඩුවට කරුණා කළා තමන්ගේ විලි වහ ගන්න බැරුව තමන්ගෙන් බැරිකම වහ ගන්න විදියක් නැතුව අද මේවට ලෑස්ති වෙලා ඒ වාගේ මුවාවින් අද විරුද්ධ පක්ෂය පෙළන්නන මර්ධනය කරන්නට විරුද්ධ පක්ෂ නායකින් අත්අඩංගුවට අරගෙන හිරේ විලංගුවේ දාන්නට මැතිවරණ කොමිසම 19 වෙනි සංශෝධනයේ යටතේ මේ රටට ලැබිච්ච ඉතාමත්ම ලොකු සම්පතක් ඒ නිසා තමයි ගිය මැතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උනත් ජයග්‍රහණය කරන්න වාතාවරණය ස්වාධීනව නිදහස්ව නිර්මාණය කරන්න පුළුවන්කමක් තිබුණේ මේ කටයුත්ත ඉතාමත් සාධාරණ සහ යුක්තිසහගත ලෙස නිදහස් ලෙස කරන නිසා මේකෙන් අද ආණ්ඩුව දන්නව පැහැදිලිව තමන්ගේ බලපෑමට යට වෙන්නේ නැහැ කියලා ඒ නිසාද බලපෑමට යට වෙන්නේ නැති මේ කණ්ඩායමට කරන්න තියෙන එකම දේ තමයි අවලාද නැගීම ඒ නිසා තුලෙන් දෙක කොහොම වෙතත් 113 වත් රැක ගන්න බැරුව අද නන්නත්තර වෙලා යණේන මන් නැතුව අද මේ ආණ්ඩුව එද හෙට දවසේ ජනතාවට මොනවද ප්‍රකාශ කරන්න කියලා උදේ හවස දැන් එදා වේල දැන් කොහොමද ලහස් කරගන්නේ කියලා කල්පනා කරමින් ඉන්න වෙලාවක් එක්සත් ජාතික පක්ෂය තුල ඇත්තේ පුද්ගලික ආරවුලක් නොව දැක්ම පිළිබඳ අර්බුදයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිව්ගුණසේකර මහතා පවසනවා ඒ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ බරපතල අර්බුදයේ පුද්ගලික අර්බුදයක් විතරක් නෙමෙයි එත දැක්ම පිළිබඳ අර්බුදයක් ප්‍රතිපත්ති පිළිබඳ අර්බුදයක් උපාය මාර්ග පිළිබඳ අර්බුදයක් තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඔවුන් අවුරුදු 40ක් ඉදිරිපත් කරපු ආර්ථික උපාය මාර්ගය තමයි මේ කඩාවැටුනේ මෙන්න මේ මැතිවරණේ එදා නාම යෝජනා පත්‍ර දෙනකොට නොතිබුණු තත්ත්වයක් අද නාම යෝජනා පත්‍ර වලින් පස්සේ මහසතුරක් කරනකොට තිබෙනවා කුමන පාර්ලිමේන්තුවක්ද අපි නිර්මාණය කරන්න යන්නේ භූමිකා හතරක් තිබෙනවා නීති සම්පාදනය ප්‍රතිපත්ති සම්පාදනය මූල්‍ය අධීක්ෂණය සහ ජනතා නියෝජනය මේ සුදුසුකම් හතර තියෙන අය පෞගිය පාර්ලිමේන්තුවේ හිටියනම් අතලොස්සක් ආර අපිට අප ලබා ගන්න සර්වජන ඡන්දය පාවිච්චි කිරීමේදී මේ පාර දෙපාරක් හිතන්න ඕන අපි කුමන පාර්ලිමේන්තුවක්ද නිර්මාණය කරන්න යන්නේ මොකද අපිට නෙමෙයි ඊළඟ પરම්පරාවට මේ රට ගොඩ ගන්න තියෙන දුෂ්කර තත්යකට වෙන්නේ අපිට ඊළඟ පාර්ලිමේන්තුවට උමනා හිතන්න පුළුවන් කට්ටිය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න රටේ ප්‍රශ්න හඳුන ගන්න විග්‍රහයක් කරන්න රටේ ලෝක සත්‍ය පිළිබඳ අවබෝධයක් තිබෙනක ආර රටේ පිළිබඳ අවබෝධයක් තිබෙනක එහෙම කට්ටියක් අවශ්‍යයි ඉදිරි මහමැතිවරණයේදී ආණ්ඩුවට බහුතරය දිනා ගැනීමට නොහැකි වෙන වාසේම එක්සත් ජාතික පක්ෂය තුල පවතින බලයද මුළුමනින්ම හීන වී යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතනහිමියන් පවසනවා. ඒ හබරාදුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ආණ්ඩුවට තුනින් දෙකක බලයක් නෙවෙයි සරල බහුතරය ලබා ගන්න බැහැයි කියලා මං අද කිව්වා කියලා ලියා ගන්න. අපි නැත්තම් මේ ආණ්ඩුවට ආණ්ඩුව ගෙනියන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුව ගන්න ආසන ප්‍රමාණය ස්ථිරවම 113ට අඩුයි. අද එක්සත් ජාතික පක්ෂයක් නැහැ. මේ රටේ ග්‍රාමීය නාගරික ජනතා විශාල ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්නේ. අද එතන පක්ෂයක් නැහැ. අද එතන තියෙන්නේ අසුද්ධ හවුල. महाजनताव तीरने अलुद बलयाक नेतु में किसी देकट उत्तर मम मुलिम्म योजना करे मेथिवरणे मासहायकट अपि कल्दाल रट संवर्धने क्रीम सदा जातिक सम्मुतियक जनाधिपतिमागे मूलिकत्वेन अतिकरगमु कियला एक करानं अद रटट अवश्य दक्म एकतु वेला हदागन्न तिबुन मुन मिनिस्सुंगे मुन पक्ष नायकयंगे अडुपाडुकन तिबुन होंद नायकत्वयक यटते රට පිළිබඳ අරමුණක් දෙන්න පුළුවන් මම විශ්වාස කරා ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන් කියලා අවසනාවකට වගේ ඒක සිද්ධ වුණේ නැහැ මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ නිවේදනයක් ඉදිරි මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාපංක ඇතුළත් ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා එම විශේෂ පුවත නැවතත් ඉදිරි මහමැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාපංක ඇතුළත් ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළා. පාස්කු ඉරදින ප්‍රහාරය මෙහෙවූ සහරාන් හෂිම් සමග සමගතා පැවැත්වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පුල්පුඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාස්කෝ ඉරිදින ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සකකරු සහරාම් හසීම් සමග සම්බන්ධතා පැවැත්වූ සහ එම ප්‍රහාරයට සහයෝගය ලබා දුන් බවට සැක කර සෞදේ රජුවේ සිට අත්අඩංගුවටගෙන මෙරටට ගෙන්වා බන්ධනාගාර ගත කර සිටින අබු සාලේ අබු බකර් නැමැති පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක පළ කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ සමත් වුණා. විශේෂ කාර්ය බලකායේ පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා. එහිදී පුල්මුඩේ පොලිස් පසුමේ ජින්නාපුරම් ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර එම පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. මේ අතර සන්ෂයින් සුද්දා නැමැති පාතාලකල්ලි සමාජිකයාට වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකපිට තලංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මිරිස්ස වරාය පාරේදී 21 වෙනිදා සිදු වූ වෙඩිතැබීමකින් සන්ෂයින් සුද්දා නොහොත් අමිල ප්‍රසත් නැමැති තුවාල ලැබුවා. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු ආධාර අනුබල ලබා දුන් පුද්ගලයන් 8 දෙනෙකු මෙවන විට අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොටාශය සඳහන් කළා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ තුනම එකම අමාත්‍යංශයක් හැටතට ගැනීමේ යෝග්‍යතාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායේ අදහස් විමසා සිටියා. ඒ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකාය ඊයේ පසුබරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වැදගත් තත්ත්වයේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථායන් තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙමින් පවතිනවා. ගනු ලබන තීරණ රටටත් අනාගත පරපුරටත් බලපාන බැවින් සැමට එකඟ විය හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම विद्युत යෝජනා ජනතා වෙත පත්කොට ඊට ලැබෙන අදහස් සහ යෝජනාද ඇතුළත් කර ගැනීමෙන් අවසන් වාර්තාව සකස් වේ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. කොවිඩ් මර්ධනය සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල වසාදමුවද ඔන්ලයින් අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්යසාධක බලකාය පෙන්වා දුන්නා. ආරම්භයේදී යම් දුෂ්කරතා මතුවද මේවන විට තාක්ෂණික ගැටලුද මගහරවා ගැනීමට හැකිව තිබෙනවා. පාසල් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද ඉහළ ප්‍රතිශතයක් ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වීමෙන් මෙම ක්‍රමය තවත් දියුණු කිරීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන්නා. මෙම දත්ත පදනම් කොටගෙන ඔන්ලයින් උසස් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළා. ඉන්ද්‍රීසි ගණිතය සහ විද්‍යාව වැනි ගුරු පුරප්පාඩු පවතින විෂයන් ඔන්ලයින් මගින් ආවරණය කිරීමට සලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ තුනම එක අමාත්‍යංශයක් යටතට ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාර්යසාධක බලකායේ අදහස මෙහිදී විමසා සිටියා. එය වඩාත් සුදුසු බවයි ඇතැම් විද්වතුන් මෙවන විට රටපුරා විවිධ ප්‍රදේශවල පොහොර හිඟයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. නිසි වේලාවට පොහොර නොලැබීම සහ අවශ්‍ය ප්‍රමාණයට පොහොර නොලැබීමට විරෝධය පළ කරමින් දඹුල්ලේ ගොවීන් සමග එක්ව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය විරෝධතාවයක නිරත වුණා. මහත් ආන්දෝලනයකට ලක්ව ඇති පොහොර හිඟය පාලනය කිරීමේ පියවරක් වශයෙන් එක් ගොවියෙකුට පොහොර මිටි දෙක බැගින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් මෙවන විට දඹුල්ලේ රජයේ පොහොර කබඩාමගින් ආරම්භ කර තිබෙනවා. පය තුනක් විතර ඉන්නවා පොලිමේ. තවම පොලිමේ තමයි නම්බරයක් අතවම හම්බුනේ නැහැ. පාරට වෙලා හිටගෙන ඉන්නවා. අපි වැඩ නැතුව නෙමෙයි මෙතෙන්ටලා හිටගෙන ඉන්නේ. අපිට තව ගොවි පොළවල් වල වැඩ තියෙනවා. ඉතින් රට සම්පෝසිත කරන්න ගොවිතැන් කරන්න කියලා කියනවා. කිව්වට ගොවිය කී දෙනෙක් දැන් මෙතන බලන්නකො පොලිමේ ඉන්නවද කියලා මිනිස් ශ්‍රමය දැන් පාරට හිර වෙලානේ තියෙන්නේ නෑ මෙච්චර මෙහෙම වෙයිද දැන් රජෙන් නම් කියනවා ගිය අවුරුද්දේ වල මෙට්‍රික් ටන් 50ක් වුණා මේ අවුරුද්දේ 75ක් වුණා ගියා මේ අවුරුද්දේ 75ක් වුණා ගොයිද මෙහෙම වෙයිද කන්නත් නෑ බොන්නත් නෑ මුකුත් නෑ ඔය ඉන්නෝ ඉතින් පොරනේ ඒක තමයි ජීවිතේ හැටි දැන් අපි
හයට ආප ගමන දැන් තවත්ම පොහොර නැ මේ මෙහෙට එනවා කියනවා අට එනවා කියනවා පොලිමේ ඉඳලා හැන්ද යනකොට යන තමා තියෙන්නේ කෙසේ නමුත් දින ගණනාවක් තිස්සේ තම වගාවන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දෙකෝ පොලිම් වල රැඳී සිටීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත් ඇති බව පවසමින් ප්‍රදේශයේ ගොවිජනතාව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා මෙම විරෝධතාවයට එක්ව සිටි සමස්ත ලංකාව ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කන්රාරත්න මහතා පොහොර ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා ඊයේ දවසේ දඹුල්ලට ආණ්ඩුකාරවරයා දඹුල්ල නගරාධිපතිත් ඇවිල්ලා බෙල්ලා පොහොර සම්බන්ධයෙන් සුවබැලීමක් කළා අතර මේගොල්ලෝ ආණ්ඩුවේ නෙමෙයි වාගේ තමයි කතා කරනකොට අපට පෙනුනේ ඉතින් ඒ නිසා දැන් දඹුල්ලේ මේ වෙනකොට පොහොර බෙදෙන දැන් මේ වෙනකොට පොහොර දෙන්නේ මිටි දෙකයි එක ගොවියෙකුට අයිඩෙන්ටි පෙන්වන්න ඕනේ අයිඩෙන්ටි නැත්තම් පොරම් වෙන්න දැන් මේ වෙනකොට දඹුල්ල පොලිමේ ඉන්නවා මේ මූලික පොහොර මීට මාසයකට කලින් තමයි ගොවියට ලැබෙන්න ඕන කම තිබුණේ විද්‍යානුකූලව පොහොර ඉදීමට අවශ්‍ය පොහොර ටිකලවා දෙන්න මැදිහත් වෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා මෙතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා සහ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය උපාධ්‍යන මහතුරුන්ද පසුගියදා දඹුල්ල රජයේ පොහොර කබඩාවේ නිරීක්ෂණ චාරිකාවකදී සහභාගී වුණා. දැනට පවතින චක්‍රලේඛනවලට අනුව ගොවීන්ට පොහොර නිකුත් කිරීමේදී ගැටලුකාරී තත්වයක් මතුව තිබෙන බවත් නව සංශෝධන යටතේ පොහොර ලබා දීමට නව යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට කටයුතු කරන බවත් එහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කළා. කොරණැගල මාවතගම ප්‍රදේශයෙන් ආරම්භ වූ කහති පළගැටිව දුර මෙවන විට දකුණු පළාතේ ප්‍රදේශ කීපයකින්ද වාර්තා වෙනවා. කහතිත් පළඟැටි වතුර අපේ රටේ ප්‍රදේශ කිහිපයකින් මීට පෙර වාර්තා වුණා. අප ඒ පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශයනොත් ඔබට විටින් විට වාර්තා කර සිටියේ මෙම කහතිත් පළඟැටි වතුර හේතුවෙන් ප්‍රදේශ රැසක ගොවි ජනතාව දැඩි අසරණ තත්වයට පත්වීම හේතුවෙන් කහතිත් පළඟැටියා නමින් හඳුන්වන මෙම පළඟැටි විශේෂය ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වුණේ මාවතගම ප්‍රදේශයෙන්. පසුව කෑගල්ල, හම්බන්තොට, අඹේපුස්ස උතුරු පළාතේ කෙළුච්චිය ප්‍රදේශයනොත් මෙම පළඟැටි විශේෂය වාර්තා වුණා. නැවත වතාවක් කහතිත් පළඟැටියා පිළිබඳව අපට වාර්තා වුණේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රදේශයෙන්. මීට පෙර මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, දන්දෙනිය හා දික්වැල් යන ප්‍රදේශවලනුත් මෙම කහතිත් පළඟැටියා පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. හක්මන ප්‍රදේශයේ පොල් වකවාන් වලට මෙම කහතිත් පළඟැටියාගෙන් හානි සිදු වී ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. හක්මන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ හක්මන ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් මෙම සිදු වූ වගාහනේ නිරීක්ෂණය කළ අතර පළඟැටි විශේෂය පැතිර යාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා. එහිදී අදාළ ඉඩම් හිමිකරුවන්ට ගිනි මැල යොදා ගනිමින් මෙම පළඟැටියන් විනාශ කිරීමටයි උපදෙස් ලබා දීමට කටයුතු කළේ. කෙසේ වෙතත් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දිනේදීත් පැවැත්වීමට කටයුතු කරන බව හක්මන ප්‍රාදේශීය ලේකම් ඊස් රංජිත් මහතා ප්‍රකාශ කර සිටියා. තා සුහුඹුල් අවස්ථාවේ ඉන්න කහතිත් පළඟැටිය කොටසක් තමයි මේ අවස්ථාවේ අපි දැක ගන්න ලැබුණේ. ඉතින් ගොවි මහතුරුන්ගේ අදහසක් තියෙනවා අතීත කාලෙත් යම් කිසි ආකාරයෙන් මේ පළඟැටිය හිටි බව. නමුත් ගහණය මේ ආකාරයෙන් තැබීම ගැන අපිට නම් එතුමන්ලටත් එතරම් පැහැදිලි නැහැ. යම් යම් තැන්වල කුඩා ප්‍රමාණයේ කණ්ඩායම් වශයෙන් තාවක තමයි දැනට ඉන්නේ. දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඇතුළු බලධාරීන්ගෙන් මේ පිළිබඳ ජාත්‍යන්තර උපදේශයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ කළ යුත්තේ කොමක්ද කියලා. ලොවපුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 171 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරටින් නව ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගියා. දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිනි වූ සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1857ක් දක්වා ඉහළ ගියා. එම පුද්ගලයන් අතර ආසාදිතයින් 8 දෙනෙකු කුවේට් රාජ්‍ය සිට පැමිණ ඇති අතර චෙන්නයි සිට පැමිණි 4ක් සහ නාවික හමුදා සමාජිකයන් 10 දෙනෙකු ද වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
මේ 22 දෙනාගෙන් නාවික හමුදාවේ 10 දෙනෙක් ඒ වගේම ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි 4 දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 8 දෙනෙක් සිටිනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් මේවන විට 902 දෙනෙක් නාවික හමුදාවේ සහ නාවික හමුදාවේ ස්පර්ශ වී රෝගීන් බවට පත් වුවන් වෙනවා. ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් පැමිණි අය 621ක් වෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුල ආසාදනයට පත් වූ සංඛ්‍යාව 313ක් පමණයි. අද දිනේ වල විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 12419 දෙනෙකු නිරෝධායන ක්‍රියාවෙන් අවසන්ව ඔවුන්ගේ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන 43 තුළ පුද්ගලයන් 5136 දෙනෙකු මේ වන විට නිරෝධායනය බිමින් සිටිනවා. ඊ දිනෙදී කොරෝනා අසාධිතයින් 49 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 990ක් දක්වා ඉහළ ගියා. මීට අමතරව තවත් පුද්ගලින් 856 දෙනෙකු රෝහල් වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ උත්සන්න වෙමින් පවතින අතර ලද ප්‍රගතියෙන් සෑහීමකට පත් නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ජිනීවා නුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් කියා සිටියේ ඇමරිකානු කලාපයේ වෛරසයේ ව්‍යාප්තිය උත්සන්න වීමත් සමග දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. දකුණු ආසියාවද ඔහු එලෙස හැඳින් වූ ව්‍යාප්ත කලාපයක්. කොරෝනා වෛරසයෙන් මෙවැනි විට ලොව පුරා මරණ 408,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 71,000කට අධිකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපයේ තත්ත්වය වැඩි දියුණු වුවද ගෝලීය වශයෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි. පසුගිය දින 10න් 9කදීම දිනකට ලක්ෂයකට වැඩි නව ආසාදිතින් හමු වී ඇති අතර ඉන් 75%ක්ම ඇමරිකානු කලපයේ සහ දකුණු ආසියාවේ රටවල් 10කින් වාර්තා වීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට එම පක්ෂයේ ගෙන ඇති තීරණය වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණකර ඇති පැමිණිල්ලට අදාළ වාචික දේශනය එළබෙන සතුදා දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ දිසාධිකරණයේ දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මදුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට එම පක්ෂයකින් ඇති තීරණය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර ඇති පැමිණිල්ලට අදාළ වාචික දේශුණිය ලබන සඳදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ දිසාධිකරණය දෙපාර්ශවීය නීතිඥවරුන්ට නියෝග කළා. එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ සමාජිකත්වයේ අත්හිටවනු ලැබූ පිරිස වෙනුවෙන් රංජිත් මදුම බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් මූලික වශයෙන් स्वाभाविक युक्ति नीतिमय मूलधर्मय उल्लंघन युक्ति निरीक्षण ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස්වලට අනුව බන්ධනාගාර කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා අනුවර බෝගම්බර බන්ධනාගාරයේ වෙත පැමිණියා.
මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මාතිකරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මේ යටතේ මේ බන්ධනාගාර ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් සලකා බලන්න තමයි ආවේ. විශේෂයෙන්ම බන්ධනාගාර අධිකාරියතුමත් සමග සාකච්ඡා කරා. සාකච්ඡා කළා අවශ්‍ය විධිදාන යොදලා කටයුතු කිරීම සඳහා අපි උපදෙස් දුන්නා. ඒ අනුව මම හිතන්නේ බන්ධනාගාර අධිකාරියතුමා ඉදිරියට කටයුතු කරගෙන යයි. දැනට ඉතාමත් හොඳින් මේ කාර්යය දැනට කෙරෙන බව පෙනී යනවා. ඒ වගේම හිරකරුවන්ට ලබා දෙන භාණ්ඩ සම්බන්ධ ඉතාමත් ක්‍රමවත් වැඩපිළිවෙළක් දැනට සාර්ථකව කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්න තියෙනම් අපි ඉදිරියේදී සාකච්ඡා කළ බන්ධනාගාර අධිකාරියතුමත් එක්ක ඉදිරි පියවර අරගෙන අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වන ආකාරය අපි මේ සිරමැදිරි පවත්වාගෙන යාම සඳහා තමයි මේ ස්ථානයේ අද නිරීක්ෂණය කරන්නේ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.